ක්‍රිස්තුවර්ෂ 1972 වසරේ සඳ ගමන අවසන් වීමත් සමග ඇමරිකාව චන්ද්‍රයා ගවේෂණය කිරීමට වැඩි වශයෙන් උනන්දු වුණේ නැහැ. ඒ වෙනුවට අඟහරු වැනි ග්‍රහලෝක නිරන්තරයෙන් ගවේෂණය කරන්නට නාසා ආයතනයේ විවිධ අභ්‍යවකාශ මෙහෙයුම් දියත් කරනු ලැබුවා. නමුත් ආටිමිස් මෙහෙයුම ආරම්භ කිරීමත් සමග නැවතත් වසර 52කට පසුව නාසා ආයතනයේ විසින් චන්ද්‍ර ගවේෂණය සඳහා ලෑන්ඩ් එකක් දියත් කිරීම පසුගිය 8 වෙනි දින සිදු වුණා. නාසා ආයතනය ආරම්භ කරන ලද ක්ලිප්ස් වැඩසටහන යටතේ පුද්ගලික සමාගම්වලට චන්ද්‍ර ගවේෂණය සඳහා මුදල් ලබා දෙමින් ඔවුන්ගේ උපකරණ එම අභ්‍යවකාශ යානාවන්වල තැන්පත් කරනවා. මෙලෙස තැන්පත් කරන උපකරණ වලින් සේවා ලබා ගැනීම පමණයි මෙම ක්ලිප්ස් වැඩසටහන මගින් සිදුවන්නේ. මේ නිසා චන්ද්‍ර ගවේෂණයට පුද්ගලික සමාගම් නිර්මාණය කරන අභ්‍යවකාශ යානාවන්වල අයිතිය එම ආයතන පමණක් සතු වන අතර නාසා ආයතනය ඒවා මගින් සේවා ලබා ගන්නවා පමණයි. මේ විදිහට ක්ලිප්ස් වැඩසටහනේ පළමු දියත් කිරීම සඳහා කොන්තරාත්තුව බාර දී තිබුණේ ඇමරිකානු පුද්ගලික සමාගමක් වන ඇස්ට්‍රොබෝටික් සමාගමට. ඔවුන් නිර්මාණය කරන ලද අභ්‍යවකාශ යානාව තමයි පෙරිග්‍රීන් ලූනා ලෑන්ඩර්. ඉතින් ඇත්තටම මේ අභ්‍යවකාශ යානාවට මොකද වුනේ? මේ ගැන කතා කරමු අද මේ වීඩියෝ එකෙන්. පෙරිග්‍රීන් ලූනා ලෑන්ඩර් එක දියත් කිරීම සිදු කරනු ලැබුවේ පසුගිය 8 වෙනි දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 12:48ට. ඉතින් මේ මෙහෙයුම දියත් කිරීම විතරක් නෙවෙයි ලෝකයට අලුත් රොකට්ටුවක මංගල දියත් කිරීමකුත් බලාගන්නට අවස්ථාව ලැබුණා. ඒ තමයි ULA සමාගමෙන් නිර්මාණය කරන ලද වල්කන් සෙන්ටෝර් නම් දැවැන්ත රොකට්ටුව. දැන් මේ ඔබ දකින්නේ වල්කන් රොකට්ටුව මගින් පෙරිග්‍රීන් අභ්‍යවකාශ යානාව සාර්ථකව දියත් කරන ආකාරයයි. 7 6 5 4 3 we have ignition and liftoff of the first United Launch Alliance Vulcan rocket, launching a new era in spaceflight to the moon and beyond. Good SRB, sitting peak pressure on the SRBs. Everything looking good. Got pitch unit programs in. Activity on the booster mains, and we have separation of both SRBs. Everything looking good. BE4 has continued to operate normally. Coming up on 2 minutes into the mission, we are now 17 miles in altitude. We just heard confirmation of solid rocket booster jettison. මේ වල්කන් රොකට්ටුවේ ප්‍රධාන කන්ෆිගරේෂන් කිහිපයක් පවතින අතර ඒවා සකස් කරන්නේ රොකට්ටුවට සම්බන්ධ කර ඇති ඝන ඉන්ධන බූස්ටර්ස් ප්‍රමාණය වෙනස් කරමින්. ඒ අනුව රොකට්ටුවට ඝන ඉන්ධන බූස්ටර්ස් 6ක් සමගින්ද, බූස්ටර්ස් 4ක් සමගින්ද, බූස්ටර්ස් 2ක් සමගින්ද සහ කිසිම බූස්ටර් එකක් නැතුවත් රොකට්ටුව දියත් කරන අවස්ථා තිබෙනවා. ඒ අනුව බූස්ටර් 2ක් පවතින ආකාරයේ කන්ෆිගරේෂන් එකක් යටතේ තමයි පෙරිග්‍රීන් ලූනා ලෑන්ඩ් එක දියත් කරන වල්කන් රොකට්ටුව අභ්‍යවකාශගත කරනු ලැබුවේ. මේවා දකින්නේ වල්කන් රොකට්ටුව සම්පූර්ණයෙන්ම කොටස් වලට වෙන් කරොත් අපට පෙනෙන ආකාරය. මෙහිදී මම කලින් සඳහන් කරපු ආකාරයට බූස්ටර්ස් 6ක් ඇති වල්කන් රොකට්ටුවක් තමයි මේ පින්තූරයේ පෙන්වන්නේ. මෙන්න මේ ස්ථානයේ තමයි පෙරිග්‍රීන් ලූනා ලෑන්ඩ් එක රොකට්ටුවට සම්බන්ධ කර තිබුණේ. රොකට්ටුව ගැන මීටත් වඩා වැඩි විස්තර දැනගන්නට ඕනේ නම් ඔක්තෝබර් ස්කයි YouTube නාලිකාව බලන්න. වල්කන් රොකට්ටුව දියත් කරලා ටික වේලාවකින් අභ්‍යවකාශ යානාව රොකට්ටුවෙන් ඉවත් කරමින් අති සාර්ථකව ULA සමාගමේ වැඩ කොටස අවසන් කළා. කොටින්ම කිව්වොත් මේ මෙහෙයුමේදී රොකට්ටුව පැත්තෙන් කිසිම ගැටලුවක් මතු වුණේ නැහැ. පෙරිග්‍රීන් ලූනා ලෑන්ඩ් එක සාර්ථකව අභ්‍යවකාශයට දියත් කිරීම සිදු වුණත් අනපේක්ෂිත විදියට ලෑන්ඩ් එකේ දෝෂයක් මතුවී තිබෙන බව ඇස්ට්‍රොබෝටික් සමාගම නිරීක්ෂණය කරන්නට යෙදුණා. ඒ අනුව යානයට සම්බන්ධ වී ඇති ප්‍රචාලන පද්ධතියේ ඉන්ධන කාන්දුවක් ලෙසටයි මෙම දෝෂය වුන් හඳුනාගෙන තිබුණේ. ඉතින් ප්‍රචාරණ පද්ධතියේ දෝෂයක් ඇති වුණොත් එහිදී අභ්‍යවකාශ යානය නිසි පරිදි හැරවීමට අපහසු වෙනවා. මොකද ප්‍රචාරණ පද්ධතියේ ඉන්ධන කාන්දුව නිසා යානයේ විවිධ පැතිවලට කැරකෙන්නට පටන් ගන්න නිසා. ඉතින් ඉන්ධන කාන්දුව වෙනව වගේම නිසියාකාරව සූර්යා දෙසට සූර්ය පැනලයේ සිටිනසේ යානය හරවා තබන්නට ඉන්ධන වැඩි වශයෙන් ට්‍රස්ටර්ස් රොකට් එන්ජින් භාවිතයට ගන්නවා. ඉතින් කාන්දුව නිසාත් ට්‍රස්ටර්ස් රොකට් එන්ජින් වල වැඩි ඉන්ධන භාවිතය නිසාත් ඉතාමත් ඉක්මනින් යානයේ ඉන්ධන අවසන් වී යන බවයි ඇස්ට්‍රොබෝටික් සමාගම වාර්තා කළේ. ඉතින් චන්ද්‍රයා මතර ගොඩබසින විට එය සුමටව සිදු කිරීමට නම් එන්ජින් දහනයන් සිදු කිරීමට අවශ්‍ය වෙනවා. මේ වෙද්දිත් ඉන්ධන කාන්දුවත් ට්‍රස්ටර්ස් වල ඉන්ධන භාවිතයත් නිසා චන්ද්‍රයා මතුපිටට ගොඩබසින්නට යානයට නොහැකි බවයි වාර්තා වන්නේ. ඉතින් අවසානයේදී නාසා ආයතනයේ ක්ලිප් සටහන යටතේ සිදු කරන ලද පළමු වන මෙහෙයුම මේ විදිහට අත්තර දමන්නට ඇස්ට්‍රොබෝටික් සමාගමට සිදු වුණා. කෙසේ වෙතත් යානයේ චන්ද්‍රයාට ආසන්න විය හැකි ඉලිප්සාකාර කක්ෂයකට ගෙන ගොස් අභ්‍යවකාශයේ සිට චන්ද්‍ර නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට හැකියාවක් තියෙන පුළුවන් කියලා ඇස්ට්‍රොබෝටික් සමාගම තවදුරටත් ප්‍රකාශ කරනවා. ඉතින් මේ මෙහෙයුම ගැන තවත් විස්තර ලැබුණු සැනින් අපි ඔබට ලබා දෙන්නම්. ඇස්ට්‍රොබෝටික් සමාගමේ අභ්‍යවකාශ යානාවට චන්ද්‍රයා මතට ගොඩබසින්නට බැරි වුණාට මේ මාසයේම තවත් යානාවක් චන්ද්‍රයා වෙතට ගොඩබසින්නට නියමිතයි. හැබැයි ඒ ඇමරිකානු යානාවක් නොවේ ජපාන් අභ්‍යවකාශ ඒජන්සිය මගින් දියත් කරන ලද ජපාන් අභ්‍යවකාශ යානාවක්. මෙයත් ලෑන්ඩර් වර්ගයට අයත් වන යානාවක් වන අතර මෙය හඳුන්වන්නේ ස්ලිම් ලෑන්ඩර් ලෙසින්. ඔයාලට මතක ඇති මීට කලින් ගිය අවුරුද්දේ සැප්තැම්බර් 6 වෙනිදා ජපානයේ H2A රොකට්ටුවක් මගින් මෙම ලෑන්ඩර් එක අභ්‍යවකාශගත කරපු අවස්ථාව. මේ ලෑන්ඩර් එක පසුගිය දෙසැම්බර් 25 වෙනි දින තමයි චන්ද්‍ර කක්ෂයට ඇතුළු වුණා කියලා JAXA ආයතනය දැනුම් දුන්නේ. මේ විදිහට ඉලිප්සාකාර කක්ෂයකට ඇතුළු වුණු අභ්‍යවකාශ යානය චන්ද්‍ර කක්ෂයේ දින කිහිපයක් සිටමින් මේ මාසයේ 19 වෙනිදා තමයි චන්ද්‍රයා මතට ගොඩබැසීම සිදු කරන්නේ. ඉතින් ස්ලිම් ලෑන්ඩර් එකට සාර්ථකව චන්ද්‍රයා මතු පිටට ගොඩබැසීමට හැකියාව ලැබුණොත් 2024 වසරේ චන්ද්‍රයා මතට ගොඩබසින පළමු අභ්‍යවකාශ යානාව බවට ස්ලිම් ලෑන්ඩර් එක පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි 2024 වසරේ සඳර ගොඩබැසි පළමු රට විදියටත් ජපානය පත්වන්නට නියමිතයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සියලුම දෙනාට සුබ දවසක්.